දිනුනෙ වෙනද වගේම අදත් විල්බෝ ඇවිල්ලා තිනා අලුත් අලුත් වීඩියෝ එකකින්. ඉතින් අද අපි කතා කරන්න යන්නේ කොහොමද ඔයාගේ YouTube videos background play කරන්න කියලා. ඉතින් මේක ටිකක් පැහැදිලි කරලා කිව්වොත් එමුයා දන්නේ නැති ඔයා YouTube app එක හරහා මොකක් හරි සින්දුවක් හරි නැත්නම් වීඩියෝ එකක් හරි play කරනකොට ඒකේ background එකට play කරන්න විදිහක් නැහැ YouTube app එකේ. මොකද ඔයා YouTube app එක minimize කරොත් එහෙම ඒ වීඩියෝ එකේ ඔඩියෝ එක සහ නැත්නම් ඔයා අහන සින්දුවේ ඔඩියෝ එක ඔටෝ පෝස් වෙනවා. මොකද වාට එක බෑග්ග්‍රවුන්ඩ් රන් කරන්න බෑ YouTube app එක. ඉතින් මේක ඩිෆෝල්ට් අපිට බෑග්ග්‍රවුන්ඩ් රන් කරන්න බැරි නිසා අපිට මේකට ඔප්ෂන්ස් කීපයක් තියෙනවා. ඉතින් අද කතා කරන්න යන්නේ එක මේක ඔප්ෂන් එකක් යූස් කරලා කොහොමද ඔයාගේ YouTube එකේ වීඩියෝස් කිසිම අවුලක් නැතුව බෑග්ග්‍රවුන්ඩ් ප්ලේ කරගන්නේ සහ ඔයාගේ ෆෝන් එකේ ස්ක්‍රීන් එක ඕෆ් කරත් ඔයාට පුළුවන් කිසිම අවුලක් නැතුව බෑග්ග්‍රවුන්ඩ් රන් කරගන්න මේ ඔඩියෝස් ටික. ඉතින් ඔයා දන්නේ නැතුව සින්දු අහන කෙනෙක් නම් ඔයාට සෑහෙන්න වැදගත් වෙයි මේ ඔප්ෂන් එක. මොකද කිසිම අවුලක් නැතුව ඔයාගේ ස්ක්‍රීන් එක ඕෆ් එකේ ඕෆ් කරලා තියෙද්දි පවා ඔයාට YouTube එකේ සින්දු අහන්න පුළුවන්, වීඩියෝස් අහන්න පුළුවන් කිසිම අවුලක් නැතිව. ඉතින් මේකට පුංචි සෙටින්ග්ස් එක තමයි ඔයාට වෙනස් කරන්න තියෙන්නේ. ඉතින් ඒක නිසා මම කරන විදිහටම අනිවාර්යයෙන්ම ස්ටෙප් බයි ස්ටෙප් බලන ඉන්න කොතනකවත් වරද්ද ගන්න එපා. හරි, අපි යමු වීඩියෝ එකට. ඉතින් ඊට කලින් තාමත් ඔයා YouTube subscribe නොකරව කරින් නම් දැම්ම YouTube subscribe කරන්න අමතක කරන්න එපා. සහ එහා පැත්තේ බෙල් බටන් එකත් ඔබාගෙන යන්න. මොකද අලුතෙන්ම මේ වගේ වීඩියෝ එකක් આવත් ඔයාලට ඒකත් notification එකක් විදිහට බලා ගන්න පුළුවන්. හරි, අපි යමු වීඩියෝ එකට. ගිහිල්ලා බලමු මේ වැඩේ ලේසියෙන්ම කරන විදිහ. ඔයා යන්න settings වලට. सेटिंग्स वाला सैटिंग सर्च बार वा टाइप करना मैनेज ऐप्स इतनी मेहम टाइप करा पास बला पुलवा ऑप्शन की पेनवा मे की मैनेज ऐप्स के लिए ऑप्शन तीन तुंगे अट उन्ना पार टच करना हर एक पार टच करा पास मेतन बला पुलवा इहल के दुन पे इहल के तीतना तीन इधन तीतना उड़ ओया एक पार टच कर टच करा पास बला पुलवा डिफॉल्ट ऐप्स के लिए ऑप्शन तीन देवनी अट ඉතින් ඒ කුඩ එක පාරක් වා ටච් කරන්න ඕන. හරි, ඒ කුඩ ටච් කරාට පස්සෙ වට බලා ගන්න පුළුවන් මේකේ සබ් මෙනුස් ගොඩක් ඇවිල්ලා තිනවා. මේකේ වට බලා ගන්න පුළුවන් සාමාන්‍ය හතර විනියට වගේ බ්‍රවුසර් කියලා ඔප්ෂන් එකක් ඇවිල්ලා තිනවා. ඉතින් ඔය බ්‍රවුසර් කියන ඔප්ෂන් එක උඩ එක පාරක් ටච් කරන්න. මෙහෙම ටච් කරාට පස්සේ ඔයාගේ ෆෝන් එකේ දැනට ඉන්ස්ටෝල් කරලා තියෙන වෙබ් බ්‍රවුසර්ස් ඔක්කොම මෙතන පෙන්වන්න ගනි. ඔයා මෙතනින් ඔයා කැමතිම බ්‍රවුසර් එක තෝරගන්න. මම සාමාන්‍ය ක්‍රොම් බ්‍රවුසර් එක ටිකක් ආසයි. ඉතින් ඒක නිසා මම ක්‍රොම් බ්‍රවුසර් එක මෙතනින් තෝරගන්නවා. වත් මම රෙකමන්ඩ් කරනවා ක්‍රොම් බ්‍රවුසර් එක මෙතනින් තෝරගන්න. මොකද ඒකෙන් අපිට මේ වැඩේ කරන්න හරිම ලේසි. හරි, ක්‍රොස් තෝරගත්තට පස්සේ මෙතන ටික් එකට වැටෙනවා. හරි, ඔයා මෙතනින් බෑක් වෙන්න ඕන. හරි, ඊට පස්සේ මෙතන මේ තියෙන ඔප්ෂන්ස් ටික හරහා තව ටිකක් පල්ලයට ඔයා ස්ක්‍රෝල් ඩවුන් කරාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් පහළට වෙන්න ඕපනින් ලින්ක්ස් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඔන්න ඔය ඕපනින් ලින්ක්ස් කියන ඔප්ෂන් එක උඩ ඔයා එකපාරක් ටච් කරන්න ඕන. හරි, මෙහෙම ටච් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ ෆෝන් එකේ දැනට ඉන්ස්ටෝල් කරලා තියෙන ඇප්ස් ඔක්කොම මෙතන පෙන්වන්න ගනි. ඔයා මෙතනින් ඔයාගේ YouTube app එක තෝරගන්න ඕන. මම ටිකක් පහලට ස්ක්‍රෝල් ඩවුන් කරනවා. හරි, ඔයාට බලා ගන්න පුළුවන් ඔන්න පහලටම මෙන්න YouTube app එක තියෙනවා. ඕක උඩ එකපාරක් ඔයා දැන් ටච් කරන්න. එහෙම ටච් කරාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් ඒක ඇතුලේ open supported links කියලා ඔප්ෂන් එකක් ඇවිල්ලා තියෙනවා මෙන්න මෙතන. ඒක උඩ එකපාරක් ඔයා ටච් කරන්න. හරි, එහෙම ටච් කරාට පස්සේ මෙතන වාගෙන් අහලා තියෙන ඔප්ෂන්ස් තුනක් තියෙනවා. මෙතන ඕපන් කියන ඔප්ෂන් එක තමයි ඔයාගේ ඩිෆෝල්ට් එන්නේ. නමුත් ඔයා එක වෙනස් කරන්න ඕන ask every time කියන ඔප්ෂන් එක විදිහට. හරි, ඔයා මෙතනින් ask every time කියන කුඩ එකපාරක් ටච් කරන්න. ඊට පස්සේ ඔප්ෂන් එක සිලෙක්ට් වෙනවා. ඊට පස්සේ ඔයාට බෑක් වෙන්න පුළුවන්. හරි, මම සෙටින් මිනිමයිස් කරනවා. හරි, දැන් ඔයා සාර්ථක ඔයාගේ ෆෝන් එකේ අපේ වැඩේ කරන්න ඕන සෙටින්ග්ස් ටික හදාගෙන ඉවරයි. මෙතනින් එහාට කිසිම සෙටින් එකක් ඔයාට වෙනස් කරන්න නැහැ. ඔන්න ඔය පුංචි සෙටින්ග්ස් ටික විතරයි වෙනස් කරන්න තිබ්බේ. හරි, අපි යමු අපේ බ්‍රවුසර් එකට. ඔයා තෝරගත්ත බ්‍රවුසර් එක දෙන්න. මම Chrome බ්‍රවුසර් එකත් එනින් සිලෙක්ට් කරේ. ඒක නිසා මම Chrome බ්‍රවුසර් එක තෝරගන්නවා. හරි, මේක උඩ එකපාරක් මම ටච් කරාට පස්සේ මම ඔටෝමැටික් Google එකට යනවා. ටයිප් කරන්න YouTube කියලා. හරි, එහෙම YouTube කියලා ටයිප් කරලා විතරක් මදි. තව පුංචි දෙයක් ඔයාට වෙනස් කරන්න තියෙනවා මේ ඇප් එක ඇතුලේ. මේ ඇප් එකේ දකුණු පැත්තේ උඩ කෙළ වලට වෙන ඔයාට බලා ගන්න පුළුවන් පුංචි තිත් තුනක් තියෙනවා. ওই තිත් තුන උඩ ඔයා එකපාරට ටච් කරන්න. ටච් කරාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මේකේ ඩෙස්ක්ටොප් සයිට් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ටිකක් පහලට වෙන්න. ඔන්න ඕක උඩ ඔයා එකපාරට ටච් කරන්න ඕන. හරි, එහෙම ටච් කරාට පස්සේ ඔයාගේ බ්‍රවුසර් එක තනි ක්‍රම වෙනස් වෙනවාට පේනවා ඇති. डेस्कटॉप साइट එකක් විදිහට අපේ YouTube app එක YouTube site එක load වෙලා තියෙනවා. හරි, ඔයාට පොඩ්ඩක් ඔයාගේ ඇඟිලි වලින් මේක zoom කරගන්න පුළුවන්. පොඩ්ඩක් ඇඟිලි වලින් දෙපැත්තට ඇදලා. හරි, එහෙම zoom කරගත්තට පස්සේ මම උඩට යනවා. ඔයාට බලා ගන්න පුළුවන් මම දැන් YouTube ලගේ website එකට යන්න යන්නේ. මෙන්න මේ YouTube කියන කුඩ එක පාරක් මම touch කරනවා.
එහෙම ටච් කරාට පස්සේ YouTube ලගේ ඔෆිෂියල් වෙබ්සයිට් එකට වඩ ලෝඩ් වෙන්න කලින් මෙතනින් අහනවා open with කියලා ඔප්ෂන්ස් දෙකක් දීලා තියෙනවා. මෙහෙම එන්නේ අපි අර විදිහට අපේ app වල settings වෙනස් කරගත්ත නිසා. ඔයා settings වෙනස් කරගත්තේ නැත්නම් ඔයාගේ default ඔයාගේ YouTube app එකෙන් මේ YouTube වෙබ්සයිට් එක ලෝඩ් වෙන්න පටන් ගන්නවා. ඒ අවුල හදා ගන්න තමයි අපි settings ටික සාර්ථක වෙනස් කරගත්තේ. ඔයාට දැන් මෙතනින් තියෙන්නේ YouTube app එක තෝරන්න එපා. අහපව් open with chrome කියන කුඩ එක පාර ටච් කරන්න. chrome browser කුඩ එක පාර ටච් කරන්න. හරි. එහෙම ටච් කරාට පස්සේ ඔයාව YouTube ලගේ official website එකට load වෙන්න පටන් ගන්නේ. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති ඔයාගේ normal app එක වගේමයි මේකේ ඔක්කොම videos තියෙන YouTube එකේ official site එක නිසා. ඉතින් මේ site එකේ තියෙන ඕනම video එකක් ඔයාට සාර්ථකව play කරන්න පුළුවන් කිසිම අවුලක් නැතුව. මම උදාහරණයක් විදිහට ඔයාලට පෙන්වන්නම්. හරි ඔයාලට පේනදි මම මේ විදිහට මේක වීඩියෝ එකක් ප්ලේ කරා. ඉතින් මෙහෙම ප්ලේ කරාට පස්සේ මම ඔයාලට පෙන්වන්නම් මෙන්න මෙතනින් ස්ක්‍රෝල් ඩවුන් කරලා උඩින් ඔයාලට පේනදි මේ Chrome browser එක හරහා background music එකක් ප්ලේ වෙනවා කියලා එයාලට notification එකක් කියලා තිනවා. ඒක ලස්සනට ඔයාලට පේනදි නිකම් සාමාන්‍ය audio player එකක් වගේ ලස්සන notification එකක් ඇවිල්ලා තිනවා ඔයා මේ වෙලේ ප්ලේ කරන වීඩියෝ එකේ cover එකත් එක්කම. ඉතින් ඔයාලට පුළුවන් දැන් මේ විදිහට ඕනම වෙලාවක ඉතින් ඔයාලට දැන් තේරෙනවා ඇති කිසිම අවුලක් නැතුව මේ විදිහට ඕනම වීඩියෝ එකක් බෑග්ග්‍රවුන්ඩ් අපිට ප්ලේ කරගන්න පුළුවන්. මම ඔයාලට පෙන්වන්නම්. මම දැන් මේක මිනිමයිස් කරනවා මේ Chrome browser එක. මිනිමයිස් කරාට පස්සෙත් ඔයාලට අවුලක් නැහැ. මෙන්න මෙතනින් ස්ක්‍රෝල් ඩවුන් කරලා මේ වීඩියෝ එක මෙහෙම ඉතින් මට මේක ඔඩියෝ එක ඔයාලට ප්ලේ කරන්න විදිහක් නැහැ. මොකද කොපිරයිට් ඉෂුස් වදිනවා YouTube එකෙන්. ඒක නිසා මම ඔඩියෝ එක ඔයාලට අහන්න සලස්වන්නේ නැහැ. නමුත් ඔයාලට පුළුවන් මේ විදිහට Chrome browser එක හරහා ඔයාලට ඕනම වීඩියෝ එකක් background එකේ ප්ලේ කරගන්න. සහ වටිනම දේ තමයි ඔයාලට ඔයාගේ ෆෝන් එකේ screen එක off කරත් මේ වීඩියෝ එක මේ විදිහටම ප්ලේ කරගන්න පුළුවන්. කිසිම අවුලක් වෙන්නේ නැහැ. ඉතින් ඔයාලට දැන් තේරෙනවා ඇති පුංචි settings එකක් වෙනස් කරලා අපේ YouTube එකේ තියෙන ඕනම වීඩියෝ එකකට background play කරන්න වගේම ඔයාගේ screen එක off එකේ තියෙද්දිත් අපිට play කරගන්න පුළුවන් විදිහට අපි හදාගෙන ඉවරයි. ඉතින් ඔයා දැම්ම try කරන්න කිසිම අවුලක් නැතුව ඔයාලට පුළුවන් මේ වැඩේ හරිම ලේසියෙන් කරගන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයා හිතපු දේ ඔයාලට හම්බෙන්න ඇති කියලා. ඉතින් තාමත් Evil Boy subscribe කරලා නැති කෙනෙක් නම් දැම්ම Evil Boy subscribe කරගෙන යන්න. එහා පැත්තේ තියෙන bell button එක ඔබන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වගේ වටිනා වීඩියෝ එකක් නැවත හමු වෙනකන් අදට Evil Boy ගිහලෙන්න ජය වේවා.